සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද market analyze video එකත් එක්ක එකතු වෙන්න තමයි යන්නේ. ඊට කලින් මතක් කිරීම කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. මේකේ සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ලොකු අවදානමක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේකේ අවදානම තේරුම් ගන්න ඕනේ. මොකක්ද මේකෙන් වෙන්නේ? මොකක්ද රිස්ක් එක? අපිට වෙන්න පුළුවන් ලොකුම පාඩුව මොකක්ද කියන දේවල් ගැන අනිවාර්යෙන් හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ගොඩක් අය මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා ප්‍රශ්න වලින් බේරෙන්න කියලා ඉක්මනින් දියුණු වෙන්න කියලා හිතලා ට්‍රේඩින් කරන්න එනවා. තමන් ඉන්න තැනිනුත් පහලට වැටිලා තමන් ආයෝජනය කරන, එහෙම නැතිනම් ඩිපොසිට් කරන සම්පූර්ණ මුදලම අහිමි කර ගන්නවා. එතකොට 100ක් ගත්තොත්, හරි, ලංකාවේ විතරක් නෙමෙයි ඕවරෝල් ට්‍රේඩින් කරන අයගෙන් 100ක් ගත්තොත් ඔය 100ෙන් 95ක්ම වෙන්නේ ලොස් වෙන එක. හරි, එතකොට 100ට 5ක් වගේ බොහොම පොඩි සුළු පිරිසක් තමයි ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් එකකට යන්නේ. ඒ නිසා කොහොම හරි ට්‍රයි කරන්න ඕනේ අර 100ට 95 ගොඩට යන්න නෙමෙයි, කතා කරලා ප්ලෑන් කරලා හරි මයින්ඩ් කන්ට්‍රෝල් එකකින්, මනි මැනේජ්මන්ට් එකකින් හරියට ඉගෙනගෙන හරි ෆවුන්ඩේෂන් එකක් එක්ක ට්‍රේඩ් කරලා අර 100ට 5 ගොඩට යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඕගොල්ලෝ කිසිම වෙලාවක, හොඳට මතක තියාගන්න, කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන තමන්ගේ තියෙන දේපල ඉඩකඩම් විකුණලා, යාන වාහන විකුණලා, රත්තරම් බඩු උකස් තියල ඔය වගේ විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට අන්තර්ජාලයේ මුදල් උපයන දේවල් වලට ආයෝජනය කරන්න එපා. කිසිම වෙලාවක එපා. මොකද මේකේ තියෙන ලොකුම අවදානම, ලොකුම පාඩුව තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අවදානම මුලින්ම තේරුම් ගන්න. සල්ලි හොයන්න පුළුවන් එකට වඩා ඔයා බලන්න ඕනේ මම මේකට ආයෝජනය කරන මුදල මට අහිමි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ට්‍රේඩ් කරන්න. එතකොට මේකට ආයෝජනය කරන්න ඕනේ තමන්ට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් ආයෝජනය කරලා. මොකද ඔයා ගාව හරි දැනුමක් තියෙනවා නම්, ඔයා ගාව ට්‍රේඩින් පිළිබඳ හරි ෆවුන්ඩේෂන් එකක් තියෙනවා නම් ඔයාට ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ අතට එන ඩොලර් වලින් කතා කරොත් ඩොලර් 20 30 50 100 හොඳට මැතිවාට ලස්සන ගමනක් යන. හරි, ඒ නිසා ස්කිල් එක නැතුව ඔයා ඩොලර් 10,000ක් දැම්මත් වැඩක් නැහැ. ඒක නැති වෙන්න පැයක් දෙකක් ඇති. හරි, එනිසා අවදානම තේරුම් ගන්න, හැම වෙලේම try කරන්න, skill එකක් හදාගන්න, ඔයාටම ගැළපෙන strategy එකක් හදාගන්න, ඒ strategy එකක් එක්ක ඉස්සරහට trade කරා යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඕක නිතර මම මතක් කරන හැම video එකක. මොකද ලංකාවේ ගොඩාක් අයට ටික කාලයක් යනකොට කියන දේවල් අමතක වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ එහෙම වෙන්න එපා. අවදානම තේරුම් අරගෙන ලංකාවට අපි team එකක් විදිහට එකතු වෙලා කරන්න ඕනේ. ලංකාවට ඩොලර් 1 2 හරි ගේන්න. හිතන්න 1000ක් ඉන්නවා, දවසට ඩොලර් 1 ගානේ හොයනවා, දවසට ඩොලර් 1000ක් ගේනවා. හරි, ඒ විදිහට plan කරන්න. එහෙම නැතු ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හම්බ කරගන්න 1 රුපියලක්වත් ලංකාවෙන් පිටට යවන්න එපා, loss වෙන්න එපා. ඒ නිසා හරියට plan කරලා පරිස්සමෙන් තමන්ගේ skill එකට අනුව, තමන්ගේ trading setup එකට අදාළව ඔයාලට opportunity එකක් තියෙනවා නම් market එකේ entry එකක් ගන්න. ඒ වගේම මම මේ කියන ඒවා 100ට 100ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මේ මම දකින market එක මේ වගේ direction එකක් තියෙනවා, මේ වගේ වෙන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට forecast එකක් විදිහට තමා දෙන්නේ. මම කියන levels ඕගොල්ලන්ට බලලා ඕගොල්ලන්ටත් ඒක set වෙනවා නම් ඔයාලට ඒ තැන් වලින් entry එකක් ගන්න පුළුවන්. හරි, මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් කොහොමත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි, මාකට් එකේ වෙන්න තියෙන පැති දෙකම කතා කරනවා. ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි මේ වගේ තැනක තමයි මාකට් එක තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ කී ලෙවල්ස් මොනිටර් කරන් ඉඳලා ඔයාලගේ යම් කිසි ට්‍රේඩින් ප්ලෑන් එකකට අදාළව ඔයාලට එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා නම් එතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. දිනද 2024 මැයි මාසේ 17 වෙනිදා සිකුරාදා දවසේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා අද වීක්ලි කැන්ඩල් එක ක්ලෝස් වෙනවා, සතියේ අවසානයේ. එකත් එක්ක මාකට් එකේ කොයි වගේ ට්‍රේඩින් ඔපචුනිටීස් ද තියෙන්නේ කියලා අපි අද දවසෙත් බලමු. ඉතින් වැඩි කතා නැතුව අපි ඊයේ දවසේ සම්මරි එක බලලා ඉමු, කොයි වගේද මාකට් එක මුව වෙලා තියෙන්නේ කියලා. ඉතින් පළවෙනිම එන්ට්‍රි එක විදිහට ඔයාලට මතක ඇති, මම මාකට් එකේ සෙල් එකක් දුන්නා. හැබැයි අපේ සෙල් එකේ ස්ටොප් ලොස් දාලා තිබුණා. ඔයාලට බලන්න පුළුවන් 2397 පිප් 5කින් 10කින් වගේ අපේ සෙටප් එක ෆේල් වෙලා තියෙනවා. පළවෙනි සෙල් එක 40 pip loss. හරි, ඊළඟට මාකට් එකේ උඩින් අපි නැවත කරෙක්ෂන් ඇදලා පහළට drop වෙනකොට නැවත උඩින් sell එකක් ගත්තා. ඔයාලා බලන්න පුළුවන් දෙවෙනි sell trade එක pip විදියට ගත්තොත් pip 70ක් profit වෙන්න sell වෙලා තියෙනවා. හරි, ඊළඟට මාකට් එකේ මම මෙතන මේ buy signal එක signal එකක් විදියට දුන්නේ නැහැ. හැබැයි පැහැදිලිව මම වීඩියෝ එකේ ඔයාලට කිව්වා මේ මාකට් එකේ තියෙන setup එකත් එක්ක
සැලකිය යුතු බයි එකක් කියන්න පුළුවන්. වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට මේ ටයිම් එකේ මාකට් එක තිබුණොත් මෙතනින් බයි එකක් ගන්න කියලා. ඔයාට බෝ එකේ ඉඳන් හයි එකට ෆිබොනාචි ටූල් එක දාලා බැලුවොත් ඔයාට පේනවා ෆිබොනාචි গোল্ডන් පොකට් ඒරියා එකේ තමයි දැනට තියෙන්නේ. එතකොට මෙතන ප්‍රයිස් ඇක්ෂන් එකේ ඩ්‍රොප් එක RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ අප්පයක් එක්ක පැහැදිලි ඩයිවර්ජන්ස් එකකුත් තියෙනවා. එතකොට මෙතන බූලිස් සෙටප් එකක් තියෙනවා. 1 hour chart එකේ bearish setup එකක්. එතකොට buy sell දෙකම ගන්න පුළුවන්. හැබැයි Tamange risk එක manage කරගෙන තමා entry එක ගන්න ඕනේ. chart එකේ අපි දැන් කතා කරා risky entry එකක් තියෙනවා ගන්න පුළුවන් කියලා. එතකොට මේ වීඩියෝ එක දාද්දි නම් මේ entry වලට miss වෙලා තියෙන්න පුළුවන්. බලන්න මේකේ 2387 වගේ ගත්තනම් මේ වෙනකොට pip 20ක profit එකක් buy එක run වෙනවා. හරි. එතකොට නැවත market එක පහළට එනවද? ආවොත් තව පාරක් ටච් කරොත් ඩයිවර්ජන්ස් එක වැලීට් තිබුණොත් බයි එකක් ගන්න try එකක් දෙන්න හැම වෙලේම confirmation එක entry ගන්න. බලන්න පුළුවන් මේ බයි එකත් pip 75ක් 80ක් profit වෙන්න market එක buy වෙලා තියෙනවා. එතකොට මම මේක summary එකට add කරගෙන නැහැ. හරි. ඊළඟට අපි ඊළඟ sell trade එක විදිහට තුන්වෙනි sell trade එක market එක නැවත මේ උඩට correction එකක් දෙනකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන high එකේ ඉඳන් low එකට fibonacci tool එක දාලා fibonacci golden pocket එකයි 0.786 අතරින් තමයි රිජෙක්ට් වෙලා මාකට් එක පහලට ආවේ. එතකොට මම මෙතනින් රිජෙක්ට් වෙනකන් ඉඳලා ෆිබොනාචි গোল্ডන් පොකට් එක රීටෙස්ට් කරනකොට තමයි ඕගොල්ලන්ට සෙල් එක දුන්නේ. ඒ වගේ මේ සෙල් ට්‍රේඩ් එකක් මම අනිවාර්යෙන් හෝල්ඩ් කරන්න කිව්වා. හරි. එතකොට මේ යටින් පළවෙනි බයි සිග්නල් එකේ ඉඳන්ම සිග්නල් දෙන්න ගත්තාම මම ඕගොල්ලන්ට පැහැදිලි කිව්වා මාකට් එකේ සෙල් ට්‍රේඩ් එකක් හෝල්ඩ් කරගෙන ස්මෝල් ලොට් වලින් බයි ගන්න කියන එක. ඒ කියන්නේ අපි overall structure එකට කතා කරා මාකට් එක තව පහලට sell වෙන්න පුළුවන් කියලා. හරි. එතකොට මේ sell trade එක අපි hold කරන් හිටේ. ඒ වගේම මම හවස තමා ඔයාලට මේක close කරගන්න කිව්වේ. close කරන time එකේ 2377න් අපි price එක close කරගත්තේ pip 160ක profit එක. හරි. ඊළඟට අපි මාකට් එකේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් buy එකක් ගත්තා. හරි. එතකොට ඒ buy trade එක pip 20ක් profit වෙලා තියෙනවා. හරි. ඊළඟට නැවත මාකට් එකේ අපි buy එකක් ගත්ත පහලට correction එකක් දෙනකොට හැබැයි ඒ buy එකත් ඔයාලට බලන්න පුළුවන් pip විදියට ගත්තොත් pip 2කින් 3කින් වගේ තමයි miss වෙලා තියෙන්නේ. හැබැයි අපේ ඒ trade එක pip 30ක් stop loss hit වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි නැවත market එකේ buy trade එකක් ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් ඒ buy trade එක pip 55ක් විතර profit වෙන්න market එක buy වෙලා තියෙනවා. හරි. ඊළඟට market එක නැවත පහළට correction එකක් දෙනකොට අපි මේ low point එකෙන් නැවත buy එකක් ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් ඒ buy trade එකත් pip 25ක් profit. හරි. එතකොට මෙතන ඊයේ දවසේ අපිට මිස් වුණු එක එන්ට්‍රි එකක් තමයි මෙන්න මේ සෙල් සෙටප් එක. ඔයාලට බලන්න පුළුවන් කලින් වගේම මෙතන ලෝ එකේ ඉඳන් හයි එකට ෆිබොනාචි ටූල් එක දැම්මොත් හරියටම ෆිබොනාචි গোল্ডන් පොකට් එකෙන් ඩයිවර්ජන්ස් එකකුත් හදලා තමයි සෙල් වෙලා තියෙන්නේ. ඉතින් මට මාකට් එකත් එක්ක ඉන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මම ඕගොල්ලන්ට ඊයේ පැහැදිලිවත් කිව්වා මම ඉන්නේ ඔෆිස් එකේ නෙමෙයි කියලා. හැබැයි මේ සෙල් එක ගත්ත කෙනෙක් කවරණ ඉන්නවා නම් එයාලට හොඳ ප්‍රොෆිට් එකක් ඕන අරගන්න තිබුණා. හරි. ඊළඟට මාකට් එක නැවත පහළට එනකොට අපි buy entry එකක් ගත්තා. ඔයාලට බලන්න පුළුවන් ඒ buy trade එක pip 20ක් විතර profit එකේ run වෙන්න buy වෙලා තියෙන. හැබැයි අපි stop loss entry තරම් hold කරගෙන time එකක් තිබුණේ නැහැ profit එකෙන් close කරගන්න. එතකොට මේක loss එකක් profit එකක් නැතුව close වුණු trade එකක්. ඊළඟ trade එක ඔයාලට බලන්න පුළුවන් buy trade එක pip 20ක් අපි profit එකෙන් close කරගත්තා. ඊළඟට නැවත market එක පහළට එනකොට අපි නැවත buy එකක් දුන්නා. ඒක pip 30ක් අපි profit එකෙන් book කරගත්තා. ඊළඟට අපි මාකට් එකේ නැවත buy එකක් ගත්තා. ඔයාලට බලන්න පුළුවන් 84න් 81 stop loss එක තියලා. ඉතින් 81ටම මාකට් එක හරියට ඇවිල්ලා අපේ entry price එකන උඩට මාකට් එක up වෙලා තිනවා. මේ trade එක පොඩි pip ගන්නකින් අපි loss වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි මාකට් එකේ නැවත buy entry කීපයක්ම ගත්තා. ඔයාලට බලන්න පුළුවන් ඊළඟ buy entry එක මෙතන pip 20ක් profit එකේ run වෙලා නැවත entry price එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ trade එක අපි profit book කරගන්න time එකක් තිබුණේ නැහැ. ඊළඟ ට්‍රේඩ් එකත් ඒ විදිහමයි. ඔයාලට බලන්න පුළුවන් එන්ට්‍රි ප්‍රයිස් එකටම නැවත ඇවිල්ලා තියෙනවා. ප්‍රොෆිට් එකක් බුක් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. හැබැයි මේ බයි ට්‍රේඩ් එක ඔයාලට බලන්න පුළුවන් අපි pip 25ක ප්‍රොෆිට් එකක් බුක් කරගත්තා. ඊළඟට මාකට් එක නැවත පහළට එන ගමන් ඉඳලා මම නැවත මේ ට්‍රෙන්ඩ් ලයින් එක බේස් කරන් බයි එකක් දුන්නා. ඔයාලට බලන්න පුළුවන් ඒ බයි ට්‍රේඩ් එක pip 40ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඊළඟට එතන නිවුස් ටයිම් එකත් එක්ක අපි එන්ට්‍රි එක ගත්තේ. ඊළඟට නැවත මාකට් එක පහළට කරෙක්ෂන් එකක් දෙනකොට අපි මේ support zone එක target කරලා අපි නැවත buy එකක් ගත්තා. ඔයාලට බලන්න පුළුවන් ඒ buy trade එකත් pip 40ක් profit. හරි. ඊළඟට market එකේ අපි නැවත buy entry එකක් ගත්තා මේ යට zone එකෙන්. ඔයාලට බලන්න පුළුවන් ඒ buy trade එක pip 25ක් profit වෙලා තියෙනවා. ඊළඟට final අපි තව යටින් buy trade එකක් ගත්තා 2376 75 අතර. ඒ buy trade එකත් ඔයාලට බලන්න පුළුවන්
පිප් විදිරගත්තොත් පිප් 50ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒතකොට ෆයිනල් ට්‍රේඩ් එක වට බලන්න පුළුවන්. අපි මෙතන ගත්ත එක බයි ට්‍රේඩ් එක පිප් 40ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒතකොට ඔන්න ඔය විදිහට එක ළඟ එන්ට්‍රි කීපයක් අරන් තියෙනවා. ස්කල්පින් විදිහට ක්ලෝස් කර ගන්න ඕන. ඒවත් එක්ක ගොඩක් අයට හරි මේ සමරි එක දැන් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමා මම දෙන සමරි එකම ඕගොල්ලන්ට එන්නේ නැත්තේ එක්කෝ මම කියන තැන් වලින් ප්‍රොෆිට් බුක් කරගෙන නැහැ, ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න කියන තැන් වලින් ක්ලෝස් කරගෙන නැහැ, ස්ටොප් ලොස් එන්ට්‍රියට ගන්න කියන තැන් වලින් ඒක කරගෙන නැහැ. එහෙම නැතුව කරන කට්ටියන්ට මේ සමරි එක එන්නේ නැහැ. ඒතකොට ඒකට අපි අද හවස හොඳ වීඩියෝ සෙෂන් එකක් ගමු. අරගෙන ඔයාලගේ ප්‍රශ්න ගැටලු ටික කතා කරමු. ඒතකොට ඒ ටික ක්ලියර් වෙනවා. ඒකත් එක්ක මම අද ඉඳන් ඉස්සරහට ප්ලෑන් කරා සිග්නල් ගොඩක් දෙන්නේ නැතුව සිග්නල් දෙකක් තුනක් වගේ ගානකට සීමා කරන්න. එතකොට ඔයාලට හරි අවබෝධයකින් එන්ට්‍රි ටික ගන්න පුළුවන්. නැතිනම් මේ කරන දේ ඵලක් නැති දෙයක් වෙනවා කියලා මට හිතෙනවා. මොකද මම විතරක් ප්‍රොෆිට් කරනවා නම් ඔයාලා එකෙන් ප්‍රොෆිට් එකක් ගන්න නැත්තම් වැඩක් නැහැ. හරි. එනිසා ඒක අනිවාර්යෙන් බලනවා. එතකොට මේ තියෙන්නේ සමරි එක. ඉතින් සමරි එක ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් අර මම කතා කළ විදිහට එන්ට්‍රි ටික පිළිවෙලට දාලා තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මම එකින් එක කියන්නේ යන්නේ නැහැ. හයිලයිට් වලට එන්ට්‍රි විදිහට තුන්වෙනි ට්‍රේඩ් එක බලන්න පුළුවන්. පීප් 160ක් අපි ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරගෙන තියෙනවා. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් අටවෙනි බයි එක මම කිව්වා වගේම 0. ඒ කියන්නේ අපි ස්ටොප් ලොස් එන්ට්‍රියට ගත්තගෙන් පස්සේ එන්ට්‍රි ඇවිල්ලා කියලා අප්ඩේට් කරලා තියෙනවා. 12වෙනි ට්‍රේඩ් එක 13වෙනි ට්‍රේඩ් එකත් ඒ විදිහමයි. එතකොට අපි සමරි එකේ ටෝටල් එක ගත්තොත් ට්‍රේඩ් ඔක්කොම දාලා තියෙනවා 19ක්. 13ක් අපි එකේ වින් කරලා තියෙනවා 600යි පිප්. ට්‍රේඩ් 3ක් ලොස් වෙලා තියෙනවා, පිප් 100ක් ලොස් වෙලා තියෙනවා. බ්‍රේක් ඊවන් කරාගෙන් පස්සේ ඒ කියන්නේ ස්ටොප් ලොස් එන්ට්‍රියට ගත්තගෙන් පස්සේ ට්‍රේඩ් 3ක් එන්ට්‍රි එකටම ඇවිල්ලා තියෙනවා. නෙට් ටෝටල් එක පිප් 500ක් ප්‍රොෆිට්. හරි, ඕක තමයි ඊයේ සමරි එක. ඉතින් අපි බලමු දැන් ඊයේ දවසේ අපි කතා කර දේවල් එක්ක මාකට් එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි, පළවෙනිම දේ තමයි ඔයාලට මතකයි 5 මිනිට් චාට් එකට ආවම මම කතා කරා මාකට් එකේ උඩින් BOS එකක් දෙයිද නැතිනම් චේන්ජ් ඔෆ් චරැක්ට් එකක් දෙයිද කියන එක බලන් ඉන්න කියලා. හරි, ඒ වගේම අපි කතා කරා 1 hour චාට් එකට ඇවිල්ලා ඔයාලට මතකයි ඊයේ වීඩියෝ එකේ මෙන්න මේ ඇනලයිස් එක. මොකක්ද මාකට් එක පැහැදිලිව BOS එකක් දීලා තියෙනවා. හරි, මම මෙතනින් දැන් මේ ෆිබොනාචි ටූල් එක අයින් කරන්නම්. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා. හරි, මේක තමයි අපි ඊයේ ගත්ත ඇනලයිස් සෙටප් එක. හරි, මාකට් එක උඩට BOS එකක් දීලා අලුත් හයි එකක් හදලා තියෙනවා. එතකොට සැලකිය යුතු කරෙක්ෂන් එකක් දීලා එක්ක ෆිබොනාචි මේ গোল্ডන් පොකට් ඒරියා එක 2369.66 කියන සෝන් එකෙන් බයි වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ පහළ 2357.52 සෝන් එකෙන් බයි වෙන්න පුළුවන්. ඕකනේ අපි ඊයේ කතා කරේ. එතකොට මේකේ ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්න නම් මෙයා 2352ට වඩා පහළට වෙවිලා චේන්ජ් ඔෆ් චාර්ට් එකක් දෙන්න ඕනේ. අපි මේ ලෝ එකම ගත්තේ පොඩි ටයිම් ෆ්‍රේම් වල 5 මිනිට් එකේ කැන්ඩල් ක්ලෝස් එකක් එක්ක. හරි, එතකොට ඕක තමයි ටෝටල් සමරි එක අපි ඊයේ දවසේ කතා කරපු 1 hour චාර්ට් එකේ. ඉතින් එතකොට ඒකට අදාළව ඔයාලට මතක ඇති මෙතනින් එන්ට්‍රි ගත්ත ටික සෙල් එන්ට්‍රි ටික හෝල්ඩ් කරන්න කිව්වේ මේ පහළට නගන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නිසා. හරි, එතකොට කියපු දේ අහලා හෝල්ඩ් කරපු අයට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට තාමත් අපේ කන්ෆර්ම් බයින් සෝන් එකට මාකට් එක ඇවිල්ලා නැහැ. හරි, එතකොට අපි එකින් එක කතා කරමු. මම මුලින්ම 5 මිනිට් චාට් එකට එනවා. 5 මිනිට් චාට් එකේ අපි මේ මාක් කරගත්ත ඉන්වැලිඩේටඩ් සෝන් ටික අපි අයින් කරගමු. එතකොට අපිට ක්ලියර් මාකට් එක බලන්න පුළුවන්. හරි, මම මුලින්ම එනවා ඩේලි චාට් එකට. අපි ඩේලි චාට් එකේ පළවෙනියටම කතා කළ දේ ඔයාලට මතක ඇති බූලිෂ් ෆ්ලැග් එක. හරි, එතකොට ඒවා නැවත නැවත කතා කරන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා කොයි විදිහටද මාකට් එක අපි බලන්න ඕනේ, කොයි තැන් වලින්ද අපි අලුතින් එන්ට්‍රි ගන්න ඕනේ කියලා. හරි, එතකොට මෙන්න බූලිෂ් ෆ්ලැග් එක ලස්සනට බ්‍රේක් අවුට් කරලා උඩට ඊළඟට මාකට් එක පහළට ඇවිල්ලාගෙන. එතකොට ඔයාලට පේනවා මෙතනින් පැහැදිලිව BOS එකක් දීලා තිනවා දවස 15 වෙනිදා. ඒ කියන්නේ බදාදා කැන්ඩල් එකෙන්. හරි, එතකොට ඊයේ දවස ඔයාලට පේනවා සැලකේ යුතු සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක තමා කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. එතකොට මාකට් එක පහළට ඩ්‍රොප් වෙලා තිනවා. හැබැයි බදාදා කැන්ඩල් එකේ මිඩ් ලෙවල් එක වගේ හෝල්ඩ් කරලා තියෙනවා ප්‍රයිස් එක. හරි, එතකොට මෙයා තව පහළට ඩ්‍රොප් වෙනවා නම් අපිට බලන්න පුළුවන් මේ සෝන් එකෙන් සැලකිය යුතු මූවමන්ට් එකක් යන්න පුළුවන්. මෙයා මේ ෆිබොනාචි গোল্ডන් පොකට් එක බ්‍රේක් අවුට් කළොත් ඊළඟට ඔයාලට පේනවා මෙතන අපි කතා කරපු බූලිෂ් ෆ්ලැග් එක රීටෙස්ට් කරන්න වගේ මාකට් එක පහළට සෙල් වෙන්න පුළුවන්. ඒකයි අපි මෙතන මේ 2357.52 කියලා ටිකක් පිප් 50ක වගේ තව සෝන් එකක් මොනිටර් කරන්නේ. එතකොට අද බොහොම පරිස්සමින් ට්‍රේඩ් ගන්න මටත් ෂෙයා කරන්න පුළුවන් ක්වොලිටිම බෙස්ම එන්ට්‍රි ටික අද ෂෙයා කරනවා. මොකද අද සිකුරාදා දවස. හරි, එතකොට ඩේලි චාට් එකේ RSI වලට ආවොත්
RSI එක දැනට 65 තියෙන්නේ 21 simple moving average එක 50.49 තියෙන. එතකොට ඔය data එක market එක තව buy වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට RSI එක ඔව bought වෙලා තියෙන නිසා සැලකිය යුතු දුරක් sell වෙලා buy වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි weekly chart එකටත් ආවොත් මොකද අද weekly candle එක close වෙන නිසා මේ තියෙන data ත් එක්ක ඔයාලට පේනවා close වෙලා තියෙන සති දෙක ගත්තොත් පැහැදිලි buying power එකක් එක්ක market එක close වෙලා තියෙනවා. හරි. එතකොට RSI එක 74ට අවිලා තිනවා 21 එක 68ට ඒ දෙකම overbought වෙලා තියෙනවා. ඉතින් මේ data ත් එක්ක පැහැදිලිවම පේන දේ තමයි අපිට market එක ලොකු buying pressure එකක් එක්ක overbought වෙලා තිනවා පහළට sell වෙන්න පුළුවන්. හැබැයි මම target කරන්නේ මේ සතිය bullish candle එකක් විදිහට close වෙයි. අපිට එහෙම වුණොත් මේ weekly chart එකේ ඊළඟ සතියේ sell entry ගන්න chance එකක් තියෙයි. මේ high එකට සාපේක්ෂව මේ වගේ හොඳ closing price එකක් දුන්නොත් පැහැදිලි bullish bearish divergence එකක් සමා වෙන්න bearish divergence එකක් හැදෙනවා මේ area එකේ. හරි, එහෙම හැදෙන්න නම් මේ දැනට trade වෙන මේ candle එක bullish එකක් විදියට close වෙන්න ඕන. හරි, එතකොට ඔය ගැන අවධානයෙන් ඉන්න. එතකොට weekly chart එක daily chart එක කතා කර අනිත් එක තමයි 1 hour chart එක. හරි, 1 hour chart එකේ අලුතින් zone මොකුත් මම place කරන්න යන්නේ නැහැ. මේ clear market view එකම තමයි අද දවසෙත් අපි monitor කරන්න ඕනේ. එතකොට 1 hour chart එකේ තව පැහැදිලි එක දෙයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ low එකත් එක්ක market එක මෙහෙම divergence එකක් හදනවද බලන්න regular bullish එක. හරි, price action එකේ drop එක මේ low එකට සාපේක්ෂව මේ low එකත් එක්ක මෙන්න මේ වගේ පැහැදිලි up එකක්. හරි, clear bullish divergence එකක් හැදුවොතින් ඔයාට පුළුවන් ඒ කන්ෆර්මේෂන් එකත් එක්ක buy එකක් ගන්න. සරලවම මෙහෙම පහළට අවිල්ල මේකෙන් BOS එකක් දෙයි කියන එක තමයි මම plan කරන්නේ. හරි. එතකොට අද දවසේ sell entry ටික තමයි අපි scalping විදියට hold කරන්න බලන්න ඕනේ. Buy entry අරගෙන ඒ වගේ stop loss entry එකට අරගෙන පුළුවන් තරම් එකක් දෙකක් හරි hold කරන්න බලන්න. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකද market එක තව buy වෙන්න chance එකක් තියෙනවා. හරි, එතකොට මේ ඩේටාත් එක්ක 1 hour chart එකේ කොයි වගේ setup එකක්ද තියෙන්නේ කියන එක තමයි මම ඔය පැහැදිලි කරේ. එතකොට මේ තියෙන candle එක දැන් ඔයාලට පේනවා සැලකිය යුතු selling pressure එකක් එක්ක market එක පහළට sell වෙනවා. හරි, ඔය එන pressure එකෙන්ම මේ zone එක touch කරලා market එක buy වෙන්න පුළුවන්. හරි, එතකොට පොඩි time frame වල confirmation බලලා divergence බලලා හරිම තැන් වලින් entry ටික share කරන්නම්. අද දවසේ small lot වලින් entry ටික ගන්න. හරි, මම හිතන ඔන්න පැහැදිලි වෙන්නේ නැති කියලා 1 hour chart එකේ කොයි වගේ setup එකක්ද තියෙන්නේ කියලා. ඊළඟට අපි 5 minute chart එකට ආවොත් අපි entry ගන්න වැඩිපුරම ඉන්න 5 minute chart එකට දැනට තියෙන data ත් එක්ක හරි market එකේ අපි බලුවොත් divergence එකක් තියෙනවද කියලා 5 minute chart එකේ අපිට පේනවා පැහැදිලි divergence එකක් 5 minute chart එකේ නැහැ. හරි, එතකොට 5 minute chart එකේ RSI එක 15ට oversold වෙලා තියෙනවා. හරි, එතකොට ඔය data එක අපිට පැහැදිලිවම පේන දේ තමයි market එක මේ trend line එක වගේ touch කරලා නැවත buy වෙන්න හැකියාවක් තියෙනවා. හරි, මේ මෙතන closing price එක ගත්තාම මේ trend line එක වගේ touch කරලා market එක up වෙන්න පුළුවන්. ඒ කියන්නේ 2369 66 නුත් පහළට ඇවිල්ලා market එක buy වෙන්න පුළුවන්. මොකද ඔයාලට පේනවා මේ imbalance එක fill කරලා නැහැ තාම. හරි, තව imbalance එකේ සැලකිය යුතු ප්‍රමාණයක් fill වෙන්න තියෙනවා. එතකොට ඒකත් එක්ක market එක හොඳට මොනිටර් කරන් ඉන්න කලබල වෙලා එන්ට්‍රි ගන්න යන්න එපා. එන්ට්‍රි මිස් වුණාට කමක් නැහැ. එක සෙටප් එකක් මිස් වුණයි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට තව ඕන තරම් ඔපචුනිටීස් එනවා. ඒ වගේම කන්ෆර්මේෂන් අරන් එන්ට්‍රි ගන්න පුළුවන්. හරි, එතකොට මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට වෙන අලුතින් සෝන් මොකුත් මාක් කරගන්න යන්නේ නැහැ මම. එතකොට මාකට් එකේ මේ තියෙන සෙටප් එකත් එක්ක 1 hour chart එකට ආවොත් මම මෙතන මොනිටර් කරන්නේ මේ bullish divergence එකත් එක්ක මාකට් එක buy වුණොත් මෙතන BOS එකක් දෙනකම් මාකට් එක උඩට buy වෙයි කියන එක. හරි, එතකොට මැද්දේදී confirmation තිබුණොත් sell entry ගමු. එහෙම නැති තාක්කල් අපිට පුළුවන් අපි අරගන්න buy entry ටික hold කරන් ඉන්න. හරි, මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි බලමු දැන් ඊයේ වගේම Dixie chart එක. හරි, US dollar currency index එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. හරි, මම දැන් ඉන්නේ Dixie 1 hour chart එකේ. US dollar currency index එකට අදාළව ඔයාට මතක ඇති මාකට් එක පොසිටිව් වෙලා තමා සෙල් වෙන්නේ කියන එක අපි කතා කරා. එතකොට මේක තමයි ඊ අපි ගත්ත ඇනලයිස් එක. මාකට් එක ලොකු drop එකක් ආවා. මේක clear buying zone එකක් කියන එක අපි කතා කරා. ඒ buying zone එකෙන් මාකට් එක ලස්සනට ඔන්න up වෙලා තියෙනවා. up වෙලා
නැවත පහලට ඇවිල්ල ඩයිවර්ජන්ස් එකක් හදන්න මාකට් එක සපෝට් කරලා නැහැ. හැබැයි ඒ වුණාට ඔයාලට පේනවා මේ තියෙන ඩේටාත් එක්ක මාකට් එක නැවත කන්ටිනියුස්ලි අප් වෙලා තියෙනවා. එතකොට මේ තියෙන සෝන් වලින්ම මේ උඩ ෆිබොනාචි ගෝල්ඩන් පොකට් ඒරියා එකටම මාකට් එක බයි වෙලා ඊළඟට සෙල් වෙනවා. ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් ගෝල්ඩ් එක මුලදී සෙල් වෙලා අපි අර කියපු සෝන් වලින් බයි වෙන්න පුළුවන්. එතකොට අපි ටාගට් කරන්න ඕනේ උදේවරුේ මාකට් එක පහලට සෙල් වෙන්න දීලා හොඳ කන්ෆර්මේෂන් එකක් එක්ක බයි එකක් ගන්න. ඊළඟට කරෙක්ෂන් වලින් බයි ගන්න පුළුවන්. තව පොඩි ටයිම් ෆ්‍රේම් වල කන්ෆර්මේෂන් තිබුණොත් සෙල් එන්ට්‍රි ගන්න පුළුවන්. හරි. එතකොට මේ ඇනලයිස් එක දැනට ඉන්වැලිඩේට් වෙලා තියෙන. එතකොට මම ටාගට් කරන්නේ මේ සෝන් එකෙන් උඩට ගිහිල්ලා මාකට් එක පහලට නැවත ඩ්‍රොප් වෙයි කියන එක. හරි. ඊළඟට අපි හයි ඉම්පැක්ට් නිවුස් මොනවද රිලීස් වෙන්න තියෙන්නේ කියලා බලුවොත් අද දවසේ USD high impact news මොකුත් නැහැ. හැබැයි medium impact news කීපයක් තියෙනවා release වෙන්න. ඔයාලා බලන්න පුළුවන් time එක ගත්තොත් 7:30 7:45 හරි. ඊළඟට ආයේ 9:45 10:30 ඒ time වල සැලකිය යුතු movement එකක් කියන්න පුළුවන්. ඉතින් market එකේ entry ගන්නකොට බොහොම කල්පනාමය පරිස්සමින් entry ගන්න. එතකොට මේ data ත් එක්ක gold chart එකේ හරි මොනිටර් කරන්න මේ තියෙන zone එකකට වගේ market එක පහලට sell වුණොත් හොඳ confirmation එක buy එකක් අරගන්න පුළුවන් මේ උඩ zone එකම target කරලා. හරි. ඕක තමයි මම ඉන්න setup එක. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. market එක තාම continuously uptrend තියෙන්නේ. එතකොට ඒකත් එක්ක මේ තියෙන data ත් එක්ක market එක මේ zone එක invalidate කරොත් පහලින් තව buy එකක් ගන්න පුළුවන්. අපි දැනට hold entry එකට තියෙන්නේ මේ අටින්ම ගත්ත 2280 ගණන් 70 ගණන් අතර ගත්ත buy entry එක. හරි මයිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක බලන්න කියපු zone ගැන අවධානයෙන් ඉන්න confirmation එක entry ගන්න. අද හවස අනිවාර්යයෙන්ම මම අර කියපු session එකට set වෙන්න live වෙන්න බැරි වුණත් මම වීඩියෝ එකක් හරි අනිවාර්යෙන් upload කරනවා. මොකද ඒක ගොඩක් වැදගත්. එතකොට හැමෝම කොහොමද signal වලට trade කරන්න කියලා හරි අවබෝධයකින් ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටළු විසඳගෙන තමයි trade කරන්නේ. නැත්තම් ප්‍රශ්න තියාගෙන මේක කරන් යන්න ගියොත් මම ගන්න result එකම ඕගොල්ලන්ට ගන්න බැරි වෙනවා. හරි. ඒක ලොකු අපරාධයක්. ඒ නිසා පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න. යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.